විශ්වයේ සැකස්ම සහ නිරය සහ දිව්‍ය ලෝක පැවැත්ම. අමාරු දැන් ප්‍රශ්න අහන්නේ. විශ්වයේ සැකස්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මය අපි අර්ථකතන දැන් බුද්ධ වචනේ අර්ථකතනය වෙනවනේ. අර්ථකතන කියන්නේ ඒක ඉන්ටර්ප්‍රෙට් වෙනවා අපි කියනවා. දැන් ඕනම විශේෂක මුල් ශාස්ත්‍රවරයා නැත්නම් මුල් ආරම්භක ෆවුන්ඩර් කියලා කියන්නේ අපිනේ. ෆවුන්ඩර් මේ දේශනා කරපු දෙය පසු කාලීන ශ්‍රාවකයන් විසින් නානා ක්‍රමයට අර්ථකථනය කරනවා. විවරණය කරන එක ඕනම ආගමක ඕනම දර්ශනයක තියෙන එක. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉපදිලා සියවස් දෙකා මාරක් දෙකයි දෙසිය දහට වගේ වෙනකොට අපේ තියෙන ඉතිහාසමය තොරතුර අනුව මේ බුද්ධ වචනය ආකාර දහ අටකට නිර්වචනය වෙලා තිබිලා දිනවා. ක්‍රම දහ අටකට. ඒ කියන්නේ නිකාය ගුරුකුල දහ අටක් තිබිලා තියෙනවා අශෝක අධිරාජ්‍ය බලයට එනකොට. ඉන්දියාවේ දඹදිව. එතකොට ඒ තිබිච්ච නිකාය 18න් එක නිකායක් තමයි මිහිඳු ස්වාමින් වහන්සේ ලංකාවට අරගෙන ආවේ, ලංකාවේ ස්ථාපිතුනේ. ඒකට අපි කියනවා ථේරවාදය කියලා. එතකොට ථේරවාදයේ දැන් පොත්පත්වල ලියවිලා තියෙන තොරතුරු අනුව ගත්තොත් අපි අද දන්නවනේ විශ්වයක්. ඒ විශ්වයයි මේ පොතේ තියෙන විශ්වයයි සමාන නැහැ. කිසිසේත්ම සමාන නැහැ. හරිනේ? අහසට පොළොව වගේ වෙනස්. ඒක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා දන්නවා, ස්වාමින් වහන්සේලා උගත් අය ඉගෙන ගත්ත අය පොතේ තියෙන ලෝක විස්තරයයි අපි දකින විශ්වයයි. මේක දෙකක්. මම නිකන් කරුණු කීපයක් කියන්නම් ඒකට. බුද්ධ වචනේහි කෙලින්ම මේ කියන තොරතුරු නැහැ. අටුවාවල විස්තරේ තියෙනවා. බුද්ධ වචනේ විවරණය කරලා තියෙන මේ විදිහට. ඒකේ හැටියට ගත්තොත් ලෝකේ පැතලී. හරිනේ? නිකන් බය නැතුව කියනවා. ඉතින් විස්තරේ හැටියට පැතලී. පාත්‍ර ටිකක් එහෙම නැත්නම් ඒක යට හැඩය ගැන තියෙන්න පුළුවන් පාත්‍රයක්ද නැත්නම් සිලින්ඩරයකද කියලා. ටිකක් වතුරක පායි පාවි තියෙනකොට ඒවා එකිනෙක හැපිලා තියෙනවා වගේ තමයි සක්වල පිහිටීම විස්තර කරලා තියෙන්නේ. දැන් ඉතින් වලකටත් කියනවා තේරෙනවද මේක? අහසට පොළොව වගේ කියලා. ඉරයි හඳයි පෘථිවිය ඇතුළේ යන්නේ. මහා මෙරුව පෘථිවිය මැද. ඉර රැයට නොපෙනෙන්නේ මහා මෙරුවට කවර් වෙන නිසා. හරිනේ? ඉතින් මේක කියනකොටම කෙලින්ම ඉතින් ප්‍රතික්ෂේපිතයි නේද? මහින් වාදයක් නැතින ප්‍රතික්ෂේපිත කරනවා. හරිනේ? ඒ නිසා ඒ මේකට අනුව විස්තර කරොත් තමයි පොළොව යට අපාය ටික දිව්‍ය ලෝක අහස උඩ. හරිනේ? ඒ නිසා අද තියෙන එකයි මේකයි අතර සංසන්දනයක් කරන්න බෑ. ඒක මම බය නැතුව කියනවා. හැබැයි මේකත් කරුණ මතක තියාගන්න මම දන්න ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. විශේෂයෙන් මම බුරුමේ හිටින අවුරුදු 8ක්. එතකොට එහේ ඉන්නවා මේ උග්‍ර ලෙස භවනා කරන ස්වාමීන් වහන්සේලා මගේ ශිෂ්‍යයොත් ඉඳලා දිනවා. ඒ ස්වාමීන් වහන්සේලා යම් මට්ටමකට සමාධිය දිනු කරනවා. සමාධිය දිනු කරලා ඒ භාවනා මධ්‍යස්ථානවල ඒ සමාධි එළියෙන් ලෝකේ බලන්න දෙනවා. සමහර අය පොතපත ඉගෙනගෙන නැහැ. දන්නේ නැහැ පොතේ තියෙන මොකක්ද කියලා. නමුත් මේ හැමෝටම පේන්නේ මේ පොතේ කියලා තියෙන විදිහට. මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. කෙනෙක් කියන්න පුළුවන් ඒක මනෝ විකාරයක්ද කියලා. ඉතින් මනෝ කියන්නේ හැමෝටම එකම විදිහට පේන්න බෑ. හරිනේ? අපාය වල පොළොව යට තියෙන හැටි ඒක විඳිනදී මම එක සංස්කෘත කෙනෙක් එක තාම මගේ ශිෂ්‍යෙක් වගේ සම්මුඛ සාකච්ඡා නේපාල් ජාතික. ඊස් ගෙන් ස්වාමීන් වහන්සේ ඒක මම අත්දැකලා නැහැ. මේ ඒක දකින්නකොට ආයේ ගැන සැකයක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂව දකින්න ඒ ගැන සැකයක් ඔබ දෙන්නේ නැහැ.
දකින වෙන මේ මේ ස්වාමීන් වහන්සේලා ඒ මට්ටමට යනයි මේක දකිනවා. දේවදත්ත ස්ත්‍රිවරයන් පවා බලන්න උපදෙස් දෙනවා. ඉතින් ඔය විදිහට ඕකේ පැතිකඩ දෙකක් මම පේනවා. විද්‍යානුකූලව අපි දන්න දුරේක්ෂයෙන් බැලුවම තියෙන ලෝක විස්තරයත් එක්ක මේක කිසිසේත්ම ගැළපෙන එකක් නෙවෙයි. දැන් අපිට තිපොතේ තියෙන විස්තරය. නමුත් සමාධියක් උපදවලා බලන අයට සැලකිය යුතු ප්‍රමාණය මම දන්න තොරතුරු අනුව හැමෝටම වගේ පේන්නේ පොතේ තියෙන ක්‍රමයට. ඒක ගැන තමයි මට ඕක තමයි එක පැත්තක් විතරක් උත්තර දෙන එක මට සාර්ථක හිතෙනවා. ඔය අරක ඉතින් කටිය ලැබෙන අත්දැකීමක්. ඒ පොත්වල තියෙන ගන්නේ කටියට ලැබෙන අත්දැකීමක් සහ ඒ අපාය විස්තරය මට කිව්වා උන්නාසි දකින්න එක. එතකොට මම තමයි ඒක සමහර තැන්වලදී කන්ෆර්ම් කරේ. වා ඔය කියන එක අහවල් පොත්වල තියෙනවා කියලා. ඒක මම දැනන් හිටියේ නෑ ඔබ වහන්සේ කියනකම්. නමුත් මේ විදිහට සත්වයෝ අපායේ පුපුරන හැටි, ගල් පර්වත වගේ මහා දැවැන්ත වස්තුන් වලට යට වෙන හැටි, පොළවේ ගැලිලා ඇලිලා ඉන්න හැටි, ඉහළ ඉහළ අපායවලට සාපේක්ෂව පහළ අපායට සාපේක්ෂව ඉහළ අපායේ සැපයක් බඳු, ඒ කියන්නේ ඉතාම විස්තර කර නොහැකි දැවැන්ත දුකකින් මේ සත්‍යය පෙළෙන හැටි මම දැක්ක කියලා උන්වහන්සේ කිලිම කියනවා. බුදුරජාණන් වහන්සේත් ඕකම තමයි කියලා දෙන්නේ. මහණෙනි ඇහුවනේ අපායේ දුක විස්තර කරන්න කියනවා. ඒක දකින්න නැති කෙනෙක්ට විස්තර කරන්න අමාරුයි මහණෙනි. ස්වාමීන් උපමා උපමාවකුත් සුලභ නැහැ. ඊට පස්සේ උපමාවක් කියන්නේ එහෙනම් කොහොම හරි කියන්නේ කොහොමද නේද උපමාවක් මං කියන්නම්. ඒක ඉතින් දැකලම තේරුම් ගන්න ඕනේ. මිනිස්සෙක් අරගෙන එනවා, හොරෙක්ව අරන් එනවා, රාජපුරුෂයෝ රජුරෝ කියනවා යකඩ උලෙන් 300ක් අනින්න කියනවා උපමාවට. ඊට අනිනවා උදේ. ඊට පස්සේ දවල් ගෙවිලා කියනවා ස්වාමීනි මැරුන්නේ නැහැ, තව 100ක් අනින්න කියලා කියනවා. ඊට පස්සේ හවසකන මැරුන්නේ නැහැ, තව 100ක් අනින්න කියලා කියනවා. ඊට පස්සේ 300ක් කියනවා. ඊට පස්සේ අහනවා මහණෙනි මේ යකඩ උලෙන් ඇඟ පසාරු කරගෙන මේ 300ක් යහුල් පාර අරිනකොට මේ මිනිස්සයාට වේදනාවක් එන්න ඇතිද? අනේ ස්වාමීනි මොන කතාවද? මදුරුවෙක් ඉදෙනකොටත් ඉන්න බැරි කෙනේ. යකඩ උලෙන් 300ක් අරිනකොට 300ක් කවර කතාවද? එක උල් පහරත් ඉවස ගන්න බැහැනේ. 300 ගැන කවර? ඊට පස්සේ බුදුරණන්සේ පොඩි ගල් කැටයක් ගන්නවා. මේ සූත්‍රවල තියෙන කතාව බුදු ගල් කැටයක් අරන් කියනවා. මහණෙනි මේ ගල් කැටයද විශාල අර හිමාල පර්වත රාජයද විශාල කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි හිමාල පර්වතයකම සසඳන්න බෑ, ලක්ෂ කෝටි ගානකට තමයි මේක විශාලයි කියලා කියනවා. එහෙනම් මහණෙනි අර යහුල් පහර 300 ඇනීමෙන් ඒ පුරුෂයා යම් දුකක් වින්දද ඒ දුක නිරේ දුක එක සංසන්දනය කරන්න එපා. ඊට වඩා 100,000 ගුණයක, ලක්ෂ කෝටි ගුණයකින් මේක දරුණුයි. බුදුරජාණන් කියනවා මම මේක දැකලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවානේ මේක සූත්‍රයේදී මම මේක උපකල්පනයක් නෙවෙයි, මේක හිතලා නෙවෙයි, මේක අහගෙන නෙවෙයි, මම මේක දැකලා දේශනා කරන්න කියලා කියනවා. ඒ නිසා මට උත්තරයක් දෙන්න තියෙන්නේ ඕ වගේ නිශ්චිත උත්තරයක් නෙවෙයි. හැබැයි මට කියන්න වෙනවා අපේ බණ පොතේ තියෙන ලෝක විවරණය අපි අද දකින ඉගෙන ගන්න ලෝක විවරණයට වඩා හත්පස වෙනස් එකක් කියන එක මට කියන්න ඕනේ. කරුණු දෙකක් තියෙනවා. මම මේකෙන් මේකෙන් ඇදිච්ච නිසා පොඩි කරුණු දෙකක් ඔකටිය මම දන්නේ ඔකටිය මේකට ගොඩාක් ඉන්ට්‍රස්ටඩ්ද කියලා. දර්ශනය සම්බන්ධයෙන් ඒ දර්ශනය පිළිබඳ යම් කැමැත්තක් ඇති කරගන්න ජීවිතවල විශේෂයෙන් ඒක ඉතාම හොඳයි. සාමාන්‍යයෙන් ලෝකේ නිකන් සම්මතයක් තියෙනවා මේ දර්ශනයට කැමති පිරිමියයි කාන්තාව එච්චර වැඩි කැමති නෑ කියලා. ඒක ඔප්පු වෙන දෙන්න එපා. ඈ දර්ශනය කියලා කියන්නේ හරි ලස්සන දෙයක්, ජීවිත දර්ශනයක්. මොකද දාර්ශනිකයෝ අඩුයි කාන්තාව. ඒකට එක එක හේතු ඇති ඉතිහාසනේ වශයෙන්. ඉතින් ඒ දර්ශනය ගත්තම උකට හිතලා තියෙනවද දන්නේ නෑ. දර්ශනයේ තියෙනවා විසඳ ගන්න අමාරු ප්‍රශ්න. ඒ අමාරු ප්‍රශ්න වලින් එකක් තමයි මේ දේවල් වල ආරම්භය කියන එක. ඒක විසඳ ගන්න අමාරු ප්‍රශ්නයක්. අනිත් එක තමයි අවකාශයේ කෙලවර කියන එක. අවකාශයේ කෙලවර. අහලා තියෙනවද දැන්නේ අදට ලෝකේ පිළිගත්ත මේ විශේෂ Big Bang theory එකනේ. Big Bang එකකින් මේක singularity එකකින් මේක සියල්ල හටගත් අවකාශය සහ කාලය. එතකොට මේක විශ්වයෙන් එන්නේ expand වෙනවා. expand වෙනවා කියන්නේ එන්නේ ලොකු වෙවි යන අවකාශය වැඩි වෙනවා කියලා කියන්නේ. එතකොට එකේ එකට උත්තරයක් නැති ප්‍රශ්නයක් තියෙන Big Bang theory එක ගොඩාක් තොරතුරු ලැබෙන theory එකක්, ඔප්පු වෙමින් යන එකක්. නමුත් ඒකට විරුද්ධ තොරතුරු කීපයක් තියෙනවා. entropy එකට ඒක විරුද්ධයි. ඊට පස්සේ මේ අර ධර්ම ටික මොනවා තියෙන අංශු විශ්වයේ මේ වගේ සමානව පැතිරෙච්ච ගැන ප්‍රශ්නයක් තියෙන වගේ විසඳ ගන්න අමාරු ප්‍රශ්න කීපයක් තියෙනවා. නමුත් සමස්තයක් ලෙස ගත්තම් පිළිගත්ත theory එකක්. ඒකේ හැටියට අවකාශයේ සීමා සහිතයි. හැබැයි එන්නේ ලොකු වෙනවා. දැන් අපි බැලුන් එකක් ලොකු වෙනකොට අපි දන්නවනේ බැලුන් එක ලොකු වෙන්නේ තියෙන ඉඩටනේ නේ.
අවකාශයක් තියෙනවා ඒකනේ ලොකු වෙන්නේ මේ කියන්නේ එමනේ අවකාශය කියන එක වැඩෙනවා කියලා කියන්නේ එතන අවකාශයේ කෙලවර කොහේද මොකද්ද කියලා අහුවොත් ඒකට හරියමං උත්තරයක් නෑ මොකද අවකාශයේ කෙලවරක් පනවපු ගමන් මොකද Big Bang theory එකෙන් ගියත් මොකද expansion rate එකක් තියෙනවා expansion එක light එකට වඩා වැඩි වේගය ඒ නිසා ඊටාම වේගයෙන් මේක expand වෙවි යනවා බැරි වෙලා හරි hypothetically ඒ expansion එකට වඩා වේගෙන් කවුරු හරි ගියොත් අවසානයේ මොකක්ද හම්බ වෙන්නේ අවකාශයේ කෙලවර කියන එකට උත්තරයක් නෑ ඒකට හරියමං උත්තරයක් නෑ ඒ නිසා මං කියන්න ඕනේ දර්ශනයේ තියෙන විසඳ ගන්න අමාරු ප්‍රශ්නයක් තමයි අවකාශයේ කෙලවර මොකද්ද කෙලවරක් දීපු ගමන් මොකක්ද අහන්නේ ඔය කට්ටිය එතනින් එහා මොකක්ද කියලා අවකාශයේ කෙලවරක් නෑ කියපු ගමන් මෙහෙම දෙයක් තියෙනවා කෙලවරක් නැහැ හිතන්න උනන්ද ඒක ඔලුවට ගන්න බැරි අදහසක් කෙලවරක් නැහැ කිව්වම ඉතින් මොකක්ද ඉතින් යනවා ඒකත් හිතර ගන්නම ඒ නිසා ඔයක විසඳ ගන්න බැරි ප්‍රශ්න දෙක ප්‍රශ්නයක් ඊට පස්සේ දේවල් වල ආරම්භය මුල දැන් මම මේකයි විස්තර කරන්න යද්දි කියන්නේ කර්මය නිසා ජීවිතය කර්මය ඇතුනේ කෙලෙස් නිසා හරිනේ ඒ ජීවිතය ඇතුනේ කර්මයක් නිසා කිකිලි බිත්‍රය වගේනේ. දැන් කිකිලි බිත්‍රයට නම් පරිණාම වාදී උත්තරයක් තියෙනවානේ. සෙල් එකක් ඇතුනවනේ මුලින්මනේ. යූකැරියොටික් පැරියොටික් නේ ප්‍රොකැරියොටික් නේ සෙල්ස් දෙක සෙල්ස් තියෙනවා. මුලින්ම ඇතුන. හැබැයි ඒක පළවෙනි සෙල් එක හැදිච්ච එක ගැන හිතලා තියෙනවා. Life began with non-life නේ එහෙමනේ කියන්නේ. පළවෙනි සෙල් එක හැදිලා තියෙන තියෙනවා. ආරම්භයක් තියෙන්නේ බෑ කොහොමද? Life began with non-life. ඒ කියන්නේ අජීවි දෙකෙන් ජීවය හැදිලා තියෙන පරිණාමය හැටියට. එහෙමනේ කියන්නේ. නමුත් how it got made? No, there's no answers for that. කොහොමද හැදුනේ? ඒක ingredients අපි දන්නවා. විද්‍යාත්මකව මොනවද තිබුණේ කියලා දන්නවා. මොහොමද ඒක හැදුනේ? මොකක් නිසාද හැදුනේ? මොකද we have never made artificial cell in a laboratory. හදලා නැහැ කවදා. හරිනේ? එතකොට පරිණාම වාදෙත් උතන එතන ගැටලුවක් තියෙන හැදිච්ච හැටි. නමුත් හැදුනා කියලා මේවා කරනවා ආරම්භයක් තියෙනවා. දැන් බුදුදහමෙන් යනකොට ඒක ලෝකේ හැදුනමනේ. ඉතින් ලෝකේ හැදුනා ලෝකෙට හැදින්න එක Big Bang එකට කලින් මොකද්ද ඔහොම ප්‍රශ්නයක් එනවා. නමුත් මම අපි උගන්නපු theory ඒ වුණත් මම ගැටලුවක් ඔකට පෙන්නන්නම්. මම මේ උගන්නපු theory ජීවිතයේ කර්මයක් නිසා ඒ කර්මය කරේ තව ජීවිතයක ඒ ජීවිතය තව කර්මයක් නිසා ඔහොමම යනකොට මේකේ ආරම්භයක් පනවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට බෑ. කෙනෙක් කියනවා නෑ බුදුරජාණන් වහන්සේ ආරම්භයක් තිබුණා ආරම්භයේ දේශනා කරේ නෑ. ආරම්භයක් තිබුණා ආරම්භයේ හොයලා වැඩක් නෑ එහෙම එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී sorry සසරට ආරම්භයක් තිබුණා නම් බුද්ධ දේශනාව විඳ වැටෙනවා. ඇයි? සසරට ආරම්භයක් තිබුණා නම් කෙලින්ම අහන ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි භවය හාමුදුරුවනේ සුගතියේද දුගතියේද? ආවද ප්‍රශ්නේ? දුගතිය නම් ඒ කයින් බයට කලින් කර්මයක් කළා නැහනේ. එහෙනම් අකුසලයක් නොකරම දුගතිය. එහෙනම් අද අකුසල් නොකර ඉඳලා දුගතිය යන්න බැරිද? ප්‍රශ්නයක්. පළවෙනි භවයට කර්ම න්‍යාය වැදගත් නැද්ද? ප්‍රශ්නය. පළවෙනි භවයේ සුගතිය. එහෙනම් පින් කරන්නේ නැතුව සුගතියට ගියා නම් අද පින් කරන්නේ ඇයි? හරි? කර්ම න්‍යාය බිඳ වැටෙනවා පළවෙනි භවයක් ආපු ගමන්. එහෙනම් කියන්න පළවෙනි භවය හැර සුගතියෙන් කුසලයෙන් සුගතිය, දුගති අකුසලයෙන් දුගතිය කියලා කියන්නේ. එහෙම එකක් නෙවෙයි බුදුදහම. පළවෙනි භවයක් තිබ්බ ගමන් නිර්වාණයේ තියෙන විශ්වසනීය භාවය නැති වෙනවා. නිර්වාණේ නැති වෙනනේ නිර්වාණේ විශ්වසනීය භාවය නැති වෙනවා. අයියේ. දැන් නිවනට පත් වෙන එක බෝඩ් එකේ ඇන්දේ කොහොමද මම? හේතු නිරෝධයෙන් ඵල නිරෝධේනේ. හේතු නිරුද්ධ කළා පැමිණෙන්න තියෙන දුක නිරුද්ධ කරන්න නැති කරන්න අනුප්පන්න දුක නිරුද්ධ කරන්න. නැවත ඒ දුක හටගන්නේ නිවන් සැපේ සදාතන එක. ඇයි? හේතු නැහැ දුක හටගන්නේ හේතුවක් නැහැ. නන නිවන සදාතන එකයි නිවන් සැපේ. බැරි වෙලා හරි පළවෙනි භවයක් තිබුණා නම් මේක විස්තර කරන් යනකොට අතිශය ඉහළ ඥානවන්තයෙක් කෙලින්ම ප්‍රශ්නේ අහනවා මගේ. ස්වාමින්වහන්ස පළවෙනි භවය කියන්නේ දුකනේ පළවෙනි දුකක්නේ භවය කියන්නේ. ඒතර පළවෙනි දුක භවය හටගෙන තියෙන හේතු රහිතව නම් ඔබ වහන්සේ අද අවිද්‍යාව දුරු කළා තණ්හාව දුරු කළා හේතු දුරු කරාට නැවත අහේතුකව දුක හටගන්නේ නැහැ කියලා ඔබ වහන්සේට වග කියන්න පුළුවන්ද? එනිසා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තමන්ගෙම දේශනාවෙන් තමන්ම
පරාජයට පත්වන කෙනෙක් නෙවෙයි. Self contradicting දේශනා නෑ උන්වහන්සේගේ. ඉතින් හරිම තියුණුයි උන්වහන්සේ. හරි තියුණු පුද්ගලයෙක්. ඒ නිසා උන්වහන්සේ කිව්වා සසර ආරම්භයක් නෑ. සසර ආරම්භයක් නෑ කිව්ව ගමන් මම දැන් ඒකට විරුද්ධව තර්කයක් ගේන්න. දෙවැන්ත ප්‍රශ්නයක් එනවා. හිතලා තියනවද දැන්නේ. නිර්මාණවාදීන් විසින් ඉදිරිපත් කරන ගැඹුරුම ප්‍රශ්නය. මොකද ලෝකේ දර්ශන තුනක් මේ සියලු දර්ශන කොටස් තුනකට කැටි කරන්න පුළුවන්. ලෝකේ පැවැත්ම ගැන. පළවෙනි එක තමයි නිර්මාණවාදී. මේක දෙවියෙක් විසින් නිර්මාණය කර එක ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඩිවයින් ක්‍රියේෂන්. ඉන්ටෙලිජන්ට් ක්‍රියේෂන්. දෙවැනි එක තමයි මේක ඇක්සිඩන්ට් එකක්. අහඹු සිදුවීමක් බිග් බෑන් එක. ඇයි උනේ මොකද උනේ අදාළ නැහැ. It's just an accident. We are here because of an accident. එක අහඹු සිදුවීමක්. තුන්වෙනි එක තමයි doctrine of necessity. Law of necessity. මේක මෙසේ විය යුතුයි. මේ ධර්මතා න්‍යාය ධර්ම ටිකක් තියෙනවා, නියාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නිසා මේක මෙසේ තියෙනවා. ওই තුනට තමයි සියලු දර්ශන වැටෙන්නේ ලෝකය ගැන තියෙන. බුදුදහම වැටෙන්නේ තුන්වෙනි එකට. Doctrine of necessity. මේක හැමදාම තිබිලා තියෙනවා මේ නියාමනේ. නියාමයක් තිබිලා තියෙනවා. නියාමයක්. නියාම ධර්මයක්. Doctrine of necessity හැටි එක ආරම්භයක් නැහැ මේ බුදුදහමේ. බුදුදහමේ ආරම්භයක් නැහැ. සසර ආරම්භයක් නැහැ. සසර ආරම්භයක් නැහැ කොහොමද හිතන්න මාරු මොකද්ද ආරම්භයක් නැත්තේ නැහැ 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 කියන එක. ඒක ඊට වඩා දරුණු ප්‍රශ්නයක් තියෙනවා. අර දැකලා දිනව නේද අර ඔය මේ තියෙන Facebook වල එකක් වැඩනකොට තව එකක් වැඩ මොකද ඒ කියන්නේ? අර පොලිමට පොට්ටි ගහිටවලා වට්ටන්නේ. අ ඩොමිනෝස් නේ ඩොමිනෝස්. ඩොමිනෝස් එකේදී අර තියෙන World Records පවා තියපුවානේ. ඩොමිනෝස් එකේ එකක් මේක වැටෙන්න ඕනේ මෙයා වැටුනොත් නේ. මේක වැටෙනොනේ මෙයා වැටෙනොත් එහෙනම් මේක වැටෙන්න කලින් මෙයා වැටෙන්න ඕනේ ඒක කලින් මෙයා වැටෙන්න ඕනේ මේක කලින් මෙයා වැටෙන්න ඕනේ මෙයා වැටෙන්න ඕනේ මෙයා වැටෙන්න ඕනේ ඔහොම යනබේ එතකොට කර්මය නිසා භවය ඒ භවයත් කර්මයක් නිසා ඒ භවයත් කර්මයක් නිසා එතකොට අරක වැටෙන්න බෑ ඉස්සලා මේක වැටෙන්න එතකොට ආරම්භයක් නැත්තම් ප්‍රශ්න කරනවා කෙනෙක් අද මේක වැටෙන්න බෑ ඇයි පළවෙනි එක වැටෙන්නේ නැහැ නේ කොහොමද තේරුණාද එකල දෙවැන්ත ප්‍රශ්නය. එතකොට තමයි කියන්නේ there should be an unmoved mover. Thomas Aquinas ගෙනපු තර්කය. ඒ නිසා ආරම්භයක් නැතිව තියෙන්න බෑ කොහෙන් හරි ආරම්භයක් තියෙන්නට ඕනි. There should be a creator. කවුරු හරි මේක නිර්මාණය කළා විය යුතුයි. එතනියොත් ප්‍රශ්නේ ඉවර නෑ. ඒකයි තියෙන්නේ. එයා නිර්මාණය කළත් ප්‍රශ්නේ තියෙන්නේ දේවල් වල ආරම්භය නෙවෙයි. කාලයේ ආරම්භය. එතකොට කියනවා දෙවියන් වහන්සේ කාලයයි අවකාශය දෙකම නිර්මාණය කරා. එතන තාම ගැටලු ඉතිරි. ඇයි? කාලය කියන්නේ නිර්මාණය කරන්න පුළුවන් එක නෙවෙයි. කාලය යනු දේවල් වල සිදුවීමක්. මම මේ දාර්ශනික කතා කරන ආගමකට මොනවත් කියනව නෙවෙයි. දර්ශන වල දින ප්‍රශ්න මේවා. මේ බුදුදහමේත් ප්‍රශ්නේ මං කිව්වේ. එතකොට දෙවිය කාලය කියන්නේ නිර්මාණය කරන්න පුළුවන් නෙවෙයි. මොකද උදාහරණයකට දෙවියන් වහන්සේ හෝ කවුරු හරි කියන නිර්මාණය කරන නිර්මාපකයා ලෝකේ මවන්න ඕන කියලා හිතලා ලෝකෙ මැව්වා නම් මවන්න කලින් ඔහු හිතුවා ඊට කලින් ඔහු උදාහරණ ඉඳගත්තා හිටගත්තා කල්පනා කරා මේ කියන්නේ කාලයනේ ඊට කලින් සිදුවීම් වුණා ඉතින් මේකේ මුලක් හොයන්න බෑනේ කවදාවත් Big Bang එකට එන්න Space and time was created with the Big Bang. Big Bang එකේ බෝම්බ පිරුවා නෙමෙයි ඒක නිකන් ඒක expansion එකක් වුණා. එතකොට ඊට කලින් කොච්චර කාලයක් singularity එකේ තිබුණාද? Nowness කියන්නේ කොච්චර කාලයක් තිබුණාද? මං time කියලා කියන්නේ Albert Einstein කියන time එක නෙවෙයි. Nowness කියන එක. ඊට කලින් කොච්චර තිබුණාද? ඒ නිසා වෙලාවේ මුලයක් හොයන්න බෑ ඒක දර්ශනේ ආරම්භයේ පිළිබඳව දර්ශනයට මම දන්න තරමින් නම් උත්තරයක් හොයන්න බෑ අවකාශයේ කෙලවර හොයන්නට බෑ ඉතින් ඒ නිසා ඔය අවකාශයේ සහ ටයිම් එක කියන එක මහා ගැටලුකාරී ඒකේ කෙලවරවල් නමුත් මේ අහලා තියෙන ප්‍රශ්නේ මම මේ පොඩ්ඩක් පැත්තකට ගියේ ඒක ගැන මේ තොරතුරු පොඩ්ඩක් ඔකට දර්ශනය ඇති කරවන්න නමුත් මේකේ අහලා තියෙන්නේ ලෝකයේ සහ විශ්වයේ පැවැත්ම සහ නිරේ දිව්‍ය ලෝකේ පැවැත්ම ඒක පොතේ තියෙන විස්තරයක් කරලා ඒ විස්තරය ඔබ දන්න අපි දන්න ලෝකයට නම් සමාන කරන්න යන්න එපා. නමුත් සමාධියෙන් බලන අයට පේන්නේ අර විදිහට කියලා මට කියන්න වෙනවා. ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට.